පළවෙනි කාරණාව ගල් අඟුරු සම්බන්ධයෙන් මීට පෙර සති දෙකක පමණ කාලයක පෙර බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරා ගල් අඟුරු නොමැතිවීම නිසා බලාගාර ගල් අඟුරු බලාගාරයේ පද්ධති තුනම වසා දැමීමට සිදුවන බව නමුත් අපි පැහැදිලිවම කියපු ප්‍රකාශය තමයි ගල් අඟුරු යම් අඩුවක් තිබෙනවා ගල් අඟුරු පැමිණීමේ ප්‍රමාදයක් තිබෙනවා ඒ ප්‍රමාදය නිසා අපි විදුලි බලය ලබා දීම කළමනාකරණය කිරීම වෙනුවෙන් අපේ අනිකුත් සතු බලාගාර පාවිච්චි කරමින් පැය දෙකයි විනාඩි 20කට ඒ විදුලි කප්පාදුව සීමා කරමින් ඒ කටයුතු එහෙම නැත්නම් පැය දෙකයි විනාඩි 30කට සීමා කරමින් ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන බව ඒ වගේම 25 26 කියන දෙදිනත් ඒ වගේම ජනවාරි මාසේ 31 පළවෙනිදා කියන දවස් දෙකත් විදුලි කප්පාදුවකින් තොරව අකණ්ඩව විදුලිය ලබා දෙන කටයුතු කරන බව ප්‍රකාශයට පත් කරා ඒ අනුවම තමයි අපි ඉදිරියටත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම අපි දැක්ක ඊයේ දවසේත් පෙරේද දවසේත් මාධ්‍ය හමු කීපකදී පවසනවා ජනවාරි මාසේ දෙවැනිදායින් පසුව අපේ තිබෙන ගල් අඟුරු සංචිත අවසන් වෙන බව අපි අද උදෑසනත් සාකච්ඡාවක් තිබුණා ඒ සාකච්ඡාට අනුවත් විශේෂම ලක්විජය අපේ ගල් අඟුරු බලාගාරයේ ප්‍රධාන නිලධාරීන් පැවසුවේ ජනවාරි මාසේ 8 වෙනිදා වෙනකන් අපිට අපේ තියෙන පද්ධති දෙකක් දැනට භාවිතා කරන පද්ධති දෙක විදුලි ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තිබෙනවා ඒ වගේම අපි අද උදෑසන සාකච්ඡාවක් කරා ගල් අඟුරු නෞකා පැමිණීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන වසරේ පළවෙනි නෞකාව උපරිම වශයෙන් ගියොත් ජනවාරි මාසේ 5 වෙනිදා දහවල් කාලයේ අපිට ලැබෙන්න නියමිත වෙලා තිබෙනවා අපි බලාපොරොත්තු වන 4 වෙනිදා උපරිම උත්සාහය දරන එක ලබා ගන්න යම් ප්‍රමාදයක් තිබුණා මේක දෙසැම්බර් මාසේ 26 27 වගේ දිනවල ලැබෙන්න නියමිතලා තිබුණේ නමුත් ඒ වරායන්වල තිබුණු විශේෂයෙන්ම තිබුණු කාර්යබහුලත්වය නිසා යම් ප්‍රමාදයක් සිදුලා තිබුණා නමුත් අපි බලාපොරොත්තු වෙනවා 5 වෙනිදා වෙන විට ඒ නෞකාව පැමිණීමටත් ඒකෙන් මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු තොගය එදා දවසේම එම බලාගාරයට ලබා ගැනීම කටයුතු කරන්න. ඒ 5 වෙනිදාට පැමිණින් නැවෙන් පසුව ඊළඟ නෞකාවත් අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ 9 වෙනිදා. 9 වෙනිදා දෙවැනි නෞකාවත් අපි ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊන් පසුව ඊළඟ නෞකාවත් ජනවාරි මාසේ 16 13 වෙනිදා ලබා ගන්න බලාපොරොත්තු වෙන නිසා ජනවාරි මාසය තුල අපි උත්සාහ කරන්නේ ගල් අඟුරු නෞකා 7ක් ලබා ගන්න මේක මීට පෙර ලබාගෙන නැහැ ලංකාවේ 6ක් තමයි සාමාන්‍යයෙන් උපරිම වශයෙන් ලබාගෙන තිබෙන්නේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා 7 වෙනි නෞකාවත් ජනවාරි මාසෙට පැමිණෙන ජනවාරි මාසේ 31 වෙනිදා ලබා ගැනීමේ කටයුතු කරන්න ඒ වගේම මේ ගල් අඟුරු වෙනුවෙන් අවශ්‍ය මූලික මුදල් ඒ කියන්නේ 130ක මුදලක් අපි බැඳිය යුතුයි එම මුදල් මේ වන විට නෞකා කීපයකට ඒ වෙනුවෙන් ගෙවීම් කටයුතු කරලා තියෙනවා එතර 70%ක මුදල ගෙවීම් කටයුතු කිරීම සඳහා විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් අවශ්‍ය රුපියල් ප්‍රමාණය ලබා දීමටත් ඒ වගේම මහ බැංකුව හරහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමටත් මේ වන විට සලසුම් සකස් කළා තියෙනවා. ඒ වගේම මේ තවමත් ගල් අඟුරු පැමිණෙන්නේ මීට පෙර අවුරුද්දේ ටෙන්ඩර් එකක් මගින් ප්‍රදානය කරන ලද ගල් අඟුරු නෞකාවල ඉතුරු වෙච්ච ප්‍රමාණය. එතකට ස්පොට් ටෙන්ඩර් එකක් තිබුණා, ටර්ම් ටෙන්ඩර් එකක් තිබුණා. ඒක මම අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ නෙවෙයි, ඊට පෙර පසුගිය වර්ෂයේ ටර්ම් ටෙන්ඩර් එකක් ස්පොට් ටෙන්ඩර් එකක් කියන දෙකෙන් ඉදිරිපත් කරපු ලබාගත් නෞකාවල ඉතුරු වෙලා තිබුණු ප්‍රමාණය තමයි මේ නෞකා හැටියට ලැබෙන්නේ. එතකොට අපිට අලුතෙන් ප්‍රසම්පාදනය කළ යුතුව තිබුණ නෞකා 12ක්. ඒ ප්‍රසම්පාදන කටයුත්ත විවිධ හේතු හින්දා ප්‍රමාදයට ලක් වුණා. සමහරු චෝදනා කළ තිබුණා මේක නිසි කලට ආරම්භ කරේ නැහැ කියන එක අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද පළවෙනි ටෙන්ඩර් එක යන්නේ සැප්තැම්බර් මාසේ. ඒ සැප්තැම්බර් මාසේ ටෙන්ඩර් එක ඉදිරිපත් වෙලා ලංසුකරුවන් අඩුම ලංසුකරුවන්ට ඒක ප්‍රදානය කිරීමේදී දැනට මේ ගල් අඟුරු මාෆියාවක් තියෙන බවට චෝදනා එල්ල කරන අපේ මන්ත්‍රී හාමුදුරුවෝ
උමල්පේ සෝභිත මන්ත්‍රී හාමුදුරුවෝ උන්වහන්සේ මේ වෙනුවෙන් විරුද්ධව අධිකරණයට නඩු කටයුත්තක් වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. නඩු කටයුත්ත ක්‍රියාත්මක වීම නිසා සැපයුම් කරුවන් අපිට ලිඛිතව ප්‍රකාශයටපත් කරා. ඔවුන් එක පැත්තකින් රටේ තියෙන ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ට නැවත ආපසු ගෙවීමට අපිට ඇති හැකියාව පිළිබඳව කිසිම සහතිකයක් නොමැතිව තමයි දින 180ක සහන කාලයක් සමග, එම නැත්නම් අර ක්‍රෙඩිට් පීරියඩ් එකක් එක්ක ණය කාලයක් එක්ක එක ලබා දෙන්න එකඟ වෙලා තිබුණේ. නමුත් අධිකරණ කටයුත්තකට ගිහිල්ලා දින 180කට පස්සෙත් ඔවුන්ට මුදල් ලබා ගැනීමට නොහැකි වෙයි කියන බිය නිසා ඔවුන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා කියන එක දැනුවත් කළ තියෙනවා ලිඛිතව. ඒ අනුව තමයි අපිට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ බවට පත් වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මන් දැක්කා කියලා තියෙනවා මාෆියාවක් ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා උන්වහන්සේ අධිකරණයට ගියේ හින්දා මම හිතන්නේ මාෆියා එක පිළිබඳව හොඳට උන්වහන්සේ දන්නවා ඇති, එක්කෝ සම්බන්ධ ඇති. ඒ නිසා මට නම් තියෙන සැකය මේ ක්‍රමවේදය අඩාල කිරීම තුළ උන්වහන්සේගේ සම්බන්ධයක් ඍජුවම මේ ගල්ලංගුරු සමාගම් එක්ක තියෙනවද කියන එක තමයි, ඒ മന്ത്രി හාමුදුරන්ට තියෙනවද කියන එක තමයි මට නම් තියෙන සැකය. මොකද උන්වහන්සේ හැම කරුණක් පිළිබඳව කතා කරනවා. නමුත් බුද්ධ ශාසනයේ කටයුතු පිළිබඳව කතා කරන කොයි වෙලාවකවත් දකින්නේ නැහැ. පහුගිය දවස්වල අපි දැක්කා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ කටයුතු වලදී පවා අඩපණ වෙන ආකාරයක් තිබුණා. නමුත් හැම අවස්ථාවෙම දේශපාලන වශයෙන් සාකච්ඡාවලට ඉදිරිපත් වෙනවා, ගල්ලංගුරු පිළිබඳව කතා කරනවා, විදුලි බලය පිළිබඳව කතා කරනවා. හැබැයි උන්වහන්සේට වගකීමක් තියෙන ශාසනය පිළිබඳව කතා කරනවා කොයි වෙලාවකවත් දැකලා නැහැ. ඒ වගේම අපි කියන්න ඕන මේ එල්ල වෙන චෝදනා, දැන් ඊයේ දවසෙත් ඒ චෝදනාව උන්වහන්සේ ඉදිරිපත් කරා. මේ විදුලි බල මණ්ඩලය අතීතයේ ඇතිවෙච්ච පාඩු පියවා ගැනීම වෙනුවෙන් තමයි මේ ගාස්තු සංශෝධනයක් කරන්න කියලා. ඒක සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. මේ පසුගිය කාලේ ඇතිවෙච්ච පාඩු පියවා ගන්න ගියොත් මීට වඩා විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කළ යුතුව තිබෙනවා. නමුත් කිසිසේත්ම රජය, විදුලි බල අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, එහෙම නැත්නම් කුමන හෝ ආයතනයක් කිසිම යෝජනාවක් ලබා දීලා නැහැ පහුගිය කාලයේ තිබෙච්ච පාඩු පියවා ගැනීම සඳහා විදුලි බිල සංශෝධනයක් කරන්න කියලා. මේ විදුලි බිල සංශෝධනය සිදු කරන්නෙම 2023 වර්ෂයේ අපිට උත්පාදන වියදමට අපි සලකා බල්ල අපි උපකල්පනය කරලා තියෙන උත්පාදන වියදමට 90 සරිලන ගාස්තු සංශෝධනයක් පමණයි එක කරන්න. මේක මම පෞද්ගලිකව අමාත්‍යවරයා හැටියටවත්, ජනාධිපතිවරයා පෞද්ගලිකවත්, එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් පෞද්ගලිකවත්, දේශපාලන හේතුවක් හැටියටවත් හිතලා ගත්ත තීන්දුවක් නෙවෙයි. මේක විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයා තනියෙන්වත්, සභාපතිවරයා තනියෙන්වත්, එහෙම නැත්නම් කවුරුරි එක ඉංජිනේරුවෙක් තනියෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි. මේකේ තියෙනවා පාලන පද්ධතියක් තියෙනවා. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඔවුන් සැලකිල්ලට ගත්ත එළඹෙන අවුරුද්දේ, මම මූලිකව කිව්වා මේක මාසයකට පමණ පෙර පාර්ලිමේන්තුවේ උපකල්පනය කරපු අවස්ථා 12ක් සංසන්දනය කරා. ඒ 12 උච්චතම අවස්ථා තමයි, කියන්නේ අපි දුවත්තේම අර වර්ස් කේස් සිනාරියෝ එක. අපිට වැඩිම වශයෙන් වැඩි කරන්න වුණොත් වෙන්නේ මේ ක්‍රමවේදය කියලා තමයි අපි රුපියල් 5690ක උත්පාදන වියදමක් හැටියට ඒකකයක් අපි කිව්වේ, නියගයක් ඇති වුණොත් කියලා. ඒ ක්‍රම 12ක් කිව්වා. ඒ ක්‍රම 12 ඊට පස්සේ විදුලි බල මණ්ඩලයෙන් නැවත වතාවක් පරීක්ෂණ ලක් කර ඒක ක්‍රම 12-20කට පරිශීලනය කළා තියෙනවා. මේ 20 තුල ඔවුන් අඳුනගෙන තියෙනවා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ පහුගිය කාලයේ පාරිභෝජන පිළිබඳව තියෙන සංඛ්‍යාලේක දත්ත මේවා පරිශීලනය කිරීම, ආර්ථික වශයෙන් තියෙන දත්ත පරිශීලනය කිරීමෙන් පසුව මෙන්න මේක තමයි සුදුසුම ක්‍රමවේදය කියන එක තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ අනුව තමයි ජනවාරි මාසේ 2 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න මේ සිනාරියෝස් 20, එහෙම නැත්නම් මේ යෝජනා කරලා තියෙන ක්‍රමවේද 20 ඇතුලේ අඛණ්ඩව ලබන අවුරුද්දේ විදුලිය ලබා දීම වෙනුවෙන් විශේෂයෙන්ම ජලවිදුලියෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා 27% ප්‍රමාණයක් උත්පාදනය කරන්න පුළුවන් වෙයි කියලා. සම්පූර්ණ අවශ්‍යතාවයෙන් 28% ගල්ලංගුරු වලින්
උත්පාදනය කරන්න පුළුවන් වෙයි කියලා උපකල්පනය කළා තියෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය සතු ඩීසල් සහ දැවිතෙල් බලාගාර. ඒ බලාගාරවලින් 13%ක් විදුලි බල මණ්ඩලය සතු සුළං බලාගාරයෙන් 2%ක් ඒ වගේම අනෙකුත් පෞද්ගලික ඩීසල් බලාගාර හෝ දැවිතෙල් බලාගාරවලින් 12%ක් ඒ වගේම පුනර්ජනීය බලශක්ති. ඒ කියන්නේ අපි කියන්නේ දැනට තියෙන මිනි හයිඩ්‍රෝස් ඒ කියන්නේ කුඩා ජලාශ මට්ටමින් උත්පාදනය කරන විදුලිය, ඒ වගේම සූර්ය බලයෙන් උත්පාදනය කරන ඒවා, සුළං බලයෙන් උත්පාදනය කරන පෞද්ගලික බලාගාර. මේවා තුලින් 13%කුත් වහලේ මත සවිකරන ලද සූර්ය පැනල මගින් 4%ක්. මේක තමයි 100%ක් අපේ උත්පාදන සැරසුම හැදෙන්නේ. ඒ අනුව ඔවුන් ගණනය කරලා තියෙනවා වියදම පමණක්. ඒ කියන්නේ ජෙනරේෂන් කොස්ට් එක මේ ඔක්කොම එකතු කරාම ජෙනරේෂන් ඩිස්ට්‍රිබියුෂන් ට්‍රාන්ස්මිෂන් කියන ඒ කියන්නේ උත්පාදන සම්ප්‍රේෂණය කිරීම සහ බෙදා හැරීම. මේ වියදම් ගත්තම සාමාන්‍යයෙන් ඒකකයක් රුපියල් 48.742ක් බවට පත් වෙයි කියලා තමයි උපකල්පනය කරන්නේ. ඒ අනුව 48.742ක් වුණොත් අපිට දැනට මේ පසුගිය අගෝස්තු මාසයේ මහජන උපයෝගිතා කොමිසමෙන් ලබා දීපු මිල සංශෝධනය තුළ ලැබෙන්නේ රුපියල් 29.714 ඒකකයකට සාමාන්‍ය හැටියට ගත්තොත් එහෙම 29.714ක්. ඒ සාමාන්‍ය එතකොට සාමාන්‍ය ඒකකයකට වැය වෙනවා 48.742ක්. ඒ අනුව ගණනය කළ තියෙනවා රුපියල් බිලියන 278කට එහෙම නැත්නම් 77 මාරකට ආසන්න මුදලක් හිඟතාවයක් පවතිනවා කියලා. ඒ රුපියල් බිලියන 277 පියවා ගැනීම වෙනුවෙන් පමණයි මේ ගාස්තු සංශෝධනය සිදු කරන්නේ. මේක නොකර ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. නොකර ඉන්නවා නම් මම අර කලින් කිව්වා වගේ අපිට එහෙනම් අපි පුරුදු වෙන්න වෙනවා පැය කීපයක විදුලි කප්පාදුවක් එක්ක අපේ ජන ජීවිතය හදාගන්න. මොකද පහුගිය කාලේ දිගින් දිගටම ජනතාව ඉල්ලුවේ අඛණ්ඩව විදුලිය ලබා දෙන ක්‍රමවේදයට යන්න කියලා. අඛණ්ඩව විදුලිය ලබා දීමේ ක්‍රමවේදයට යනවා නම් අනිවාර්යෙන්ම අපේ තිබෙන විදුලි බලාගාර පාවිච්චි කරනවා වගේම අපිට පෞද්ගලික විදුලි බලාගාර අනිවාර්යෙන්ම ලබා ගත යුතුව තිබෙනවා. මොකද අපේ තිබෙන ජල විදුලි බලාගාරවල ධාරිතාව දැන් ඊයේ පෙරේදා අපිට එක වාසියක් ඇත්තටම ඇති වුණා. යම් වර්ෂාපතනයක් ලැබිච්ච නිසා යම් අපිට සහනයක් ලැබුණා. ලබන අවුරුද්දේ අපිට හොඳ වර්ෂාපතනයක් ලැබෙනවා නම් තාම අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද උදේත් අපි බැලුවා තාම අපිට නිශ්චිත වශයෙන් කියන්නේ නැහැ එළමෙන වර්ෂයේ කොපමණ වර්ෂාපතනයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්ද කියන එක. ඒ නිසා සාමාන්‍ය වර්ෂාපතනයක් එක්ක තමයි අපි මේ ගණනය කිරීම කරලා තියෙන්නේ. ඒක තව තවත් වෙනස් වෙනවා නම් අපි හිතනවා නම් වර්ෂාපතනේ වැඩියෙන් ලැබෙනවා නම් ජනවාරි ඉඳලා ජුනි මාසෙනකට ජූලි මාසයේ නැවත වතාවක් අපි යෝජනා කරලා තියෙනවා සංශෝධනය කරන්න කියලා. ඒ සංශෝධනය කිරීමේදී එතකොට අපිට එහෙනම් විදුලි බිල ගාස්තු අඩු කරන්නත් පුළුවන්කම තියෙනවා වර්ෂාපතනේ වැඩි නම්. ඒ නිසා මේක තමයි අමාරු එක. මේක කාත් එක්කවත් වෛරකින් ක්‍රෝධකින් කරන කටයුත්තක් නෙවෙයි. මම දැක්කා අර മന്ത്രി හාමුදුරුවෝ කියලා තියෙනවා මේක වෛරීව කරන කටයුත්තක් කියලා. මේ කටයුත්ත කරන්නේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් නිලධාරීන් විසින් සැලසුම ජනන සැලසුම හැටියට ලබා දීපු සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ හැටියට මැදිහත් වීම පමණයි කරන්නේ. මොකද අපි දන්නවා එළමෙන වර්ෂයේ අපිට තිබෙන මූල්‍ය නීති සහ අපේ තියෙන එකඟතාවයන් ඇතුළුව මේ කටයුතු වලදී මහා භාණ්ඩාගාරයට කිසිම මුදලක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. විදුලි බල මණ්ඩලයට හෝ ලංකා ඛනිත් තෙල් සංස්ථාවට හෝ කිසිම රාජ්‍ය ආයතනයකට මේ කටයුතු සිදු කිරීමට. මොකද අපි මේ සියලු දේවල් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. පහුගිය කාලවල විදුලි බල මණ්ඩලය විදුලිය ලබා දීමේදී ඒකකයකට යන මුදලට යන ප්‍රමාණයට අමතරව විශේෂයෙන්ම ලැබෙන මුදල ප්‍රමාණවත් නොවෙච්ච නිසා මහා භාණ්ඩාගාරය මැදිහත් වෙලා තමයි සමහර අවස්ථාවල් රුපියල් බිලියන 80ක් රුපියල් බිලියන 100ක් මෙවැනි ආකාරයේ සහනාධාර හැම අවුරුද්දෙම ලබා දෙලා තිබුණේ. ඒක හැබැයි අපේ පැත්තෙන් වැරද්දක් තියෙනවා. මේක ජනතාව බහුතරය ජනතාව හිතුවේ නෑ විදුලි උත්පාදනය කරන යන වියදමට සමාන මුදලක් තමයි ජනතාව ගෙවෙට් ලක් කරන්න කියලා. මේක තමයි ඛනිත් තෙල් සංස්ථාවේ තිබුණු ගැටලුව. නමුත් උත්පාදන වියදමට වැඩිය පිරිවැයට වැඩිය සෑහෙන අඩු මුදලක් තමයි ජනතාව පහුගිය කාලේ ගෙව්වේ. දැන් අපි අර മന്ത്രി හාමුදුරුවන්ගෙන් ගත්තොත් එහෙම උන්වහන්සේගේ මේ ඇඹිලි පිටියේ තියෙන විහාරස්ථානය ගත්තොත් එහෙම ඒකක 2000ක් 3000ක් පාවිච්චි වෙන විහාරස්ථානයක්.
හැබැයි පහුගිය කාලේ ගෙව්වේ ගාස්තු සංශෝධනයට පෙර ඒකකයකට රුපියල් 1.90යි. එතකොට රුපියල් 48ක් වැය වෙනකොට 1.90ක් ගෙවනකොට එතකොට ඒ පාඩුව දරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ අනෙකුත් ජනතාවට. අනෙකුත් ජනතාව තමයි සමහර පුද්ගලයන්ගේ විදුලි බිල ගෙවීම සඳහා කටයුතු කරලා තියෙන්නේ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා අපි මේ ගාස්තු සංශෝධනයක් නොකර මේ කටයුතු කරන්න සිද්ධ වෙනවා නම් ආණ්ඩුවට වෙන තියෙන විකල්ප ක්‍රම තමයි එක්කෝ බදු වැඩි කරන්න වෙනවා මේ මුදල පියවා ගැනීම සඳහා. එහෙම නැත්නම් මුදල් මුද්‍රණය කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට තවත් පැය කීපයකට විදුලි කප්පාදුවට යටත්ව විදුලිය ලබා දීම සඳහා ක්‍රමවේදයකට ගන්නවා. ඉතින් මේ ක්‍රම තුන ඇරෙන්න අපිට වෙන ක්‍රමයක් නැහැ. මේ කෙටි කාලයක් තුළ විදුලි උත්පාදනය කරන්න. නමුත් මම පිළිගන්නවා කාලයක් පුරාවට විදුලි උත්පාදනය වෙනුවෙන් තීන්දුව තීරණ නොගැනීම නිසා දැන් 2014 ඉඳලා ගත්තොත් එහෙම ප්‍රධාන බලාගාරවලට අවශ්‍ය පහසුකම් සැපයීම. ඒක මේ මාසකින් දෙකකින් තුනකින් ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ප්‍රතිපත්ති වෙනස් වෙච්ච නිසා. ඒ නිසා අපේ විදුලි බල මණ්ඩලයේ ධාරිතාව වැඩි කරගන්න කටයුතු කරලා නැහැ. දැනට තියෙන ධාරිතාව ගත්තොත් එම මෙගවට් 4200ක් විතර තියෙනවා අපේ ජනන පද්ධතියේ. හැබැයි තියෙන බොහෝ බලාගාර තියෙන ඩීසල් සහ දැවිතෙල් බලාගාර, නැප්තා බලාගාර මේවා විශාල වශයෙන් ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 80 ඉඳලා රුපියල් 180 දක්වා පිරිබැක් වැය වෙනවා. ඒ නිසා මේ බලාගාර හුඟක් අද භාවිතෙන් ඉවත් කළ යුතු බලාගාර. ඒ වගේම අපි උත්සාහ කරන මම දැක්කා බොහෝ දෙනෙක් චෝදනා එල්ල කළ තිබුණා පුනර්ජනීය බලශක්තියට පෙළඹිලා නැහැ කියලා. මම පිළිගන්නවා පුනර්ජනීය බලශක්තියට අඩුවෙන්ම තමයි පෙළඹිලා තිබුණේ. ඒ නිසා තමයි පහුගිය මාස කීපේ අපි විදුලි බල මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා ඉදිරි අවුරුදු තුනේදී මෙගවට් 2800ක් මේ වර්තමානයේ පවතින යටිදල පහසුකම් තුල එකතු කිරීමේ ක්‍රියාවලියට අපි අවතීර්ණ වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ගාස්තු සංශෝධන වහලේ මත සූර්ය පැනල වලට ඒ වගේම අනෙකුත් පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධනයක් කරලත් ඒ කටයුතු ලබා දීලා තියෙනවා. ඒ නිසා මේක මේ කටයුතු දෙ බලාපොරොත්තු වෙන්නේ අඛණ්ඩව විදුලිය ලබා දෙන්න. අඛණ්ඩව විදුලිය ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට මේ ගාස් සංශෝධනයක් යන්න ඕන. නමුත් හිතනවා නම් ගාස් සංශෝධනයකින් තොරව යන්න කියලා මම අර කලින් කියපු විදිහට එහෙනම් අපි නැවත වතාවක් හිතන්න වෙනවා අපිට පැය කීපයකට විදුලිය කප්පාදු කරලා මේ කටයුතු කරනවාද කියලා. දැන් මම දැක්ක කර්මාන්තකරුවන් බොහෝ දෙනෙක් කතා කරලා තියෙනවා. දැන් කර්මාන්තකරුවන් ගත්තත් සමහර අමුද්‍රව්‍ය වැඩි වෙනකොට ඔවුන්ගේ මිල වැඩි කරනවා හැම අවස්ථාවෙම. හැබැයි විදුලි බිල එහෙම පහුගිය අවුරුදු 9ක කාලේ සංශෝධනය වුණේ නැහැ. එතකොට අපි මේ කර්මාන්ත ශාලාවලටත් ඉතාමත්ම අඩු මුදලකට තමයි පහුගිය කාලේ අපි විදුලිය උත්පාදනය කළ දුන්නේ. දැන් අපි ගත්තොත් එහෙම උපකල්පනය කළ ලබන අවුරුද්දේ අපේ තියෙන සැලසුම අනුව මේ ගාස්තු සංශෝධනය නොකරොත් ආණ්ඩුව විසින් දැරිය යුතු සහනාධාර මුදල හැටියට රුපියල් බිලියන 100කට වැඩි මුදලක් තියෙනවා කර්මාන්ත ශාලාව වෙනුවෙන්. රුපියල් බිලියන 160කට රුපියල් බිලියන 130කට ආසන්න මුදලක් තියෙනවා ගෘහස්ත කාණ්ඩය වෙනුවෙන්. එනිසා මේ කාණ්ඩ දෙක එකතු කරාම විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි බලනවා කර්මාන්ත ශාලාව අපි දන්නෝ තරඟකාරී වෙළඳපොළක ඉන්න ඕන. එනිසා මේ පිරිවැය තීන්දුව කිරීමේදී විදුලිය මිල තීන්දුව කිරීමේදී යම් කිසි ආකාරයක සහනයක් කර්මාන්ත ශාලාවලට ඒ කර්මාන්ත වෙනුවෙන් ලබා දෙමින් අනිකුත් කාණ්ඩ සඳහා ඒ පිරිවැය ආවරණය කර ගැනීම සඳහා අපි යෝජනා කරනවා. ඒ වගේම අඩු ආදායම් ලාභී තීරුවල අපි දන්නවා ඕනම කෙනෙක්ට විදුලි බිල වැඩිවීම කෙනෙක් දරා ගන්න බැහැ ඕනම මිලක් වැඩිවීම. නමුත් අපි ආණ්ඩුව හැටියට අපි සාකච්ඡා කරලා තියෙනවා විශේෂයෙන්ම මේ අඩු ආදායම් ලාභී තීරුවල ඉන්න 114ක් ඉන්නවා එකක 30ට වැඩි අඩුවෙන් පාවිච්චි කරන, 116ක් ඉන්නවා එකක 60ට වැඩි අඩුවෙන් පාවිච්චි කරන. එවැනි පිරිස සඳහා ඍජු මුදල් ලබා දීම සඳහා විවිධ ආයතනත් එක්ක මේ වෙනටත් සාකච්ඡා කරනවා. ඒස අපි බලාපොරොත්තු වෙන රජයේ හැටියට අන්න ඒ තීරු අඳුනාගෙන ඔවුන්ගේ විදුලි බිල පිරිවැය වෙනුවෙන් යම් දායකත්වයක් රජය විසින් ලබා දෙන. ඒ වගේම විහාරස්ථාන සහ ආගමික සිද්ධාස්ථාන මේක කියලා කොම පන්සල් බෞද්ධ විහාරස්ථාන පමණක් නෙවෙයි සියලුම ආගමික ස්ථාන ඉලක්ක කරගෙන ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අපිට ලැබිච්ච සූර්ය පැනල ලබා දීමේ ව්‍යාපෘති යටතේ අපි වැඩපිළිලක් සකස් කළා තියෙනවා. තව එක මාස 3ක් විතර වගේ ඇයි අඩුමතරමේ කිලෝවොට් 5ක සූර්ය පැනලයක් නොමිලේ ලබා දෙන. ඒතර සමහර පන්සල් වලට මම හිතන අති බහුතරයක් පන්සල් වලට ඒකක 650ට වැඩි අඩුවෙන් පාවිච්චි කරන ඒවාට මේ කිලෝවොට් 5 හොඳටම ප්‍රමාණවත්. ඒකෙන් තමන්ගේ
විදුලි බිල බිඳුව බවට පත් කරගන්න පුළුවන්. එතකොට උන්ට විදුලි බිලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අර මන්ත්‍රී හාමුදුරුවන්ගේ පන්සල් වලට කිලෝවොට් පහ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේට එතකොට සිද්ධ වෙනවා තවත් මුදලක් ආයෝජනය කරන්න එවැනි කටයුතු වලදී. ඒ නිසා අපිට තාක්ෂණික වශයෙන් සහාය දෙන්න පුළුවන්. ඒ සියලුම ඉතාමත්ම අඩු ආදායම් තියෙන කිසිම ආදායමක් නොලැබෙන දායකයන්ගේ ආදායමෙන් පමණක් නඩත්තු වෙන විහාරස්ථාන ආගමික සිද්ධාස්ථාන කතෝලික පල්ලි වෙන්න පුළුවන් ඉස්ලාම් පල්ලි වෙන්න පුළුවන් හින්දු ආගමික ස්ථාන වෙන්න පුළුවන් ඒ සියලුම දේවල් ඉලක්ක කරගෙන මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා ඊට අමතරව මම දැක ඊයේ චෝදනාවක් කියලා තියෙනවා බිලියන 39ක් එකතු කරගන්න තියෙනවා මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස වලින් කියලා අපි අද උදේත් මේක සාකච්ඡා කරා අපේ සියලුම රජ ආයතන මේ කියන්නේ රෝහල් පද්ධති යුද හමුදා කඳවුරු අනෙකුත් ආරක්ෂක අංශ අනෙකුත් දින අධ්‍යාපන කේන්ද්‍ර මේ සියල්ලම එකතු කරත් රුපියල් බිලියන 3කට අඩු මුදලක් තමයි එකතු කරගන්න තියෙන්නේ රජයේ ගොඩනැගිලි හැටියට තියෙන මේකෙන් බහුතරයක් තියෙන්නේ රෝහල් පද්ධතියේ තියෙන ඒවා නමුත් රෝහල් පද්ධති අපිට එහෙම එකපාර්ට් එකතු කරගන්න බෑ ඒ නිසා සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් දැනට අපේ මේ විදුලිය ගාස්තු අය කර ගැනීමේදී පියවා ගැනීමේදී පසුගිය මාස කීපය තුල අපේ ඉන නිලධාරින් ඉතාමත්ම අකණ්ඩව වැඩ කරලා මේ බිල් පහුගිය කාලවල තිබුණු බිල් පියවා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරලා තියෙනවා ඒ අනුව සියලුම රෝහල් අධ්‍යාපන ආයතන අපේ තියෙන යුද හමුදා කඳවුරු අපේ තියෙන පොලිස් ස්ථාන මේ සියල්ලම රජයේ ගොඩනැගිලි මේ ඔක්කොම ගත්තත් රුපියල් බිලියන 3කට අඩු ප්‍රමාණයක් තමයි පියවා ගැනීම සඳහා තියෙන්නේ ඒකත් අපි පියවා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඉන්නෝ ඒ නිසා අපි කියනවා අසත්‍ය ප්‍රකාශ කරන්න එපා ජනතාව නොමග යවන්න එපා කියන එක නැවත වතාවක් කියනවා ගල්ලංගුරු සම්බන්ධයෙන් අලුත් ටෙන්ඩර් එක අද දවසේ දැන් මීට විනාඩි 30කට පෙර තමයි නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණේ ඒ ප්‍රදානය කිරීම සඳහා ඒ අනුව අඩුම ලන්සුව ඉදිරිපත් කළ තිබුණු ඉන්දුනීසියානු සමාගමට සැපයුම්කරු නම දෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණා අඩුම ලන්සුව ඉදිරිපත් කළ තිබුණු ඉන්දුනීසියානු සමාගමක් ශ්‍රී ලංකීය සැපයුම්කරුවෙක් එක් ඒකාබද්ධල ඉදිරිපත් කරපු යෝජනාවක් ඒ යෝජනාවට දින 180ක ණය සහන කාලයක් ලබා දෙන්න තමයි දින 180 දින 200 කරන්න පුළුවන්ද කියලා තොන් සාකච්ඡා කරනවා කියලා කිව්වා ඒ නිසා ඔවුන්ට ඒ ප්‍රදානය අද ලබා දෙන්න කටයුතු කරනවා ඒ අනුව නීතිපතිවරයාගේ එකඟතාවය නිරීක්ෂණ ලැබිලා තියෙනවා අද ඒ නිසා තමයි යම් ප්‍රමාදයක් ඇති වුණේ මොකද අපි මේක වෙනදට නම් මේ වගේ නීතිපතිවරයාගෙන් උපදෙස් අරගෙන අපි මෙහෙම කටයුතු කරන්නේ නැහැ නමුත් පහුගිය කාලවල අර മന്ത്രി හාමුදුරුවෝ වගේ කීප දෙනෙක් ගිහිල්ලා නඩු දාලා මේ කටයුත්ත මේ නැවැත්වීම සඳහා වැළැක්වීම සඳහා ප්‍රමාද කිරීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරපු නිසා අපිට සිද්ධ වුණා දීර්ඝ කාලයක් ගත කරන්න මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කටයුතු කරගෙන යන්නේ. ඒ අනුව තමයි මේක අපි සිද්ධ කළ තියෙන්නේ. ඒ වගේම කණිත්‍ය සංස්ථාවෙත් මේ වන විට අපි අඛණ්ඩව ඒ අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව කිසිම බියක් තබා ගත යුතු නැහැ. සමහරු කියලා තිබුණා අපිට ඉන්ධන නැති වෙයි, නැප්ත නැති වෙයි, දැවි තෙල් නැති වෙයි, පලාගාර දුවන්න කියලා. ඒ අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය දන්වලා තියෙන ඔවුන්ගේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය අනුව එළමෙන අවුරුද්දට අපි සූදානම් වෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ගාස්තු සංශෝධනයක් විය යුතුයි. ගාස්තු සංශෝධනයක් විහිුණේ නැත්නම් අපි මේ කරන සැලසුම් වලට අවශ්‍ය මුදල් විදුලි බල මණ්ඩලයට සොයා ගැනීම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. නමුත් අපි පැරණි ණය තියෙනවා අපේ සැපයුම්කරුවන්ට ගෙවන්න. ඒ ණය ගෙවීම සඳහා අපි වෙනත් විකල්ප ක්‍රියාමාර්ග අපි අනුගමනය කරමින් සිටිනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ වැඩිපුර ප්‍රවණතාවයක් වැඩිපුර කාලයක් අපේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වහලේ මත සූර්ය පැනල වෙන්න පුළුවන් අනිකුත් ව්‍යාපෘති වෙන්න පුළුවන් කඩිනමින් කරන්න ඕනේ. මොකද අපිට දැන් ගැටලුවක් තියෙනවා ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙලා ලන්සු තියපු කට්ටිය බොහෝ දෙනෙක්ට ඒ ලන්සු වලට වැඩ කරගෙන යන්න නොහැකි වෙලා තියෙනවා. මොකද තියෙන පොලි අනුපාතිකය සහ විදේශ විනිමය අනුපාතිකයේ වෙනස් වීම තුළ ඔවුන්ට ඒ අවශ්‍ය බැංකු පහසුකම් ලබා ගැනීමේදී සහ ඒ පැනල හෝ ඒ අවශ්‍ය උපකරණ ආනයනය කිරීමේදී පිරිවැය වැඩිවීම නිසා ඒ සියලුම සැපයුම්කරුවන් ඒ ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙච්ච පිරිස් ඉල්ලලා තියෙනවා ගාස්තු සංශෝධනයක් කරන්න. ඒ පිළිබඳවත් අපි මේ වෙන විට සාකච්ඡා කරමින් ඉන්නවා නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඒක කොහොමද අපි සකස් කරන්න කියලා. ඒ අනුව අපි මේ කටයුතු කරන්න සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි නැවත වතාවක් ඉල්ලා සිටිනවා
මාධ්‍යෙන් මේක පැහැදිලිවම කියන්න මේක පැරණි ණය එහෙම නැත්නම් පැරණි තින අලාභ පියවා ගැනීම වෙනුවෙන් කරන කටයුත්තක් නෙවෙයි ජනවාරි මාසයේ සිට විදුලි බලය උත්පාදනය කිරීම සඳහා යන පිරිවැය ඒ පිරිවැය පමණක් ආවරණය කර ගැනීම සඳහා කරන යෝජනාවලියක් අපි මේකේ අපි දන්නවා විශාල පීඩාවට පත් වෙලා තියෙනවා ඒ පීඩාවට පත් වෙච්ච තීරු පිළිබඳව අපි අවධානය යොමු කරලා වෙනත් විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුණු පසුව අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉන්න අනිකුත් පාරිභෝගිකයන්ට අතර පහුගිය කාලවල ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ක්‍රම ක්‍රියාත්මක වුණා අඩු පොලියට වහලේ මත සූර්ය පැනල ඒ ක්‍රියාවලිය නැවත අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ඒ පොලියටම නොමැති වුණත් ඊට වඩා යම් කිසි වෙනස් පොලියකට දරා ගන්න පුළුවන් ප්‍රමාණයකට ඒක රටේ අනිකුත් ජනතාවටත් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මේලා මතක් කරනවා.